ඉතින් ඔයාලවා දත් ආදරයෙන් පිළිගන්නවා චූටි බෝනික් කිය අපේ YouTube channel එකට. ඔන්න මම අදත් ඔයාලට හරිම රසට ඉක්මනින්ම හතු තෙල් දාගන්න විදිහ කියලා දෙන්නයි හදන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද හතු තෙම්පරාදුවක් හදාගන්නේ කියලා. මම මෙතන අරගෙන තියෙනවා හතු ටිකක්. මම මේ හතු ටික ලුණු වතුරට දාලා හොඳට වතුර බේරලා අරගෙන තියෙන්නේ. ඒ වගේම තව මම මෙතන අරගෙන තියෙනවා හීනියට කපාගත් ලොකු ලූණු ගෙඩියක්, හීනියට කපාගත් සුදු ලූණු බික් දෙකක් තුනක්, අවමිරිස් කරල් ටිකක්, රම්පෙසා කරපිංචා ටිකක්. ඒ වගේම තව අපිට ඕන වෙනවා කහකුඩු ටිකක්, ලුණු, ගම්බිරිස් කුඩු, කෑලි මිරිස්, බැදපු තුන පහ කුඩු, මිරිස් කුඩු ටික, එනසාල් සහ කරාඹු නැටි, කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම අබෑට ටිකකුත් අවශ්‍ය වෙනවා. අපිට තව උකු පොල් කිරි ටිකකුත් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි වළඳක් ලිපේ තියලා ඒකට මේ විදිහට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට අබෑට තේ හැන්දක් විතර එකතු කරනවා. අබෑට ටික මේ විදිහට පිපිරීගෙන එනකොට මම ඒකට එනසල්, කරාඹු නැටි, කුරුඳු පොතු කෑල්ලත් එකතු කරනවා. දැන් මම ඒකට කපාගත් සුදු ලුණු බික් ටිකත් එකතු කරනවා. ලූණු, කරපිංචා, රම්පේ, අවමිරිස් ටිකත් එකතු කරලා දැන් මේ සේරම තෙලේ හොඳට තෙම්පරාදු වෙන්න දෙනවා. ඒ ටික තෙලේ හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම දැන් මේකටම බැදපු තුන පහ කුඩු තේ හැන්දා, කෑලි මිරිස් තේ හැඳි දෙකක් විතර, ගම්බිරිස් කුඩු තේ හැන්දක්, රසානුව ලුණු, කහකුඩු තේ හැඳි කාලක්, මිරිස් කුඩු තේ හැඳක් වගේ එකතු කරලා මේ සේරම ටික හොඳට කලවම් කරනවා. දැන් මම මේකටම හතු ටිකත් එකතු කරනවා. හතු ටිකත් එකතු කරලා මේක හොඳට කලවම් කරනවා.
මම දැන් පියනකින් වහලා විනාඩි 5ක් විතර මේ හතු එක උයා ගන්නවා. විනාඩි 5කට විතර පස්සේ පියන ඇරලා මේ විදිහට කලවම් කරලා පොල් කිරි ටික මේකට එකතු කරගන්නවා. ඒ ටිකත් එකතු කරලා ආයෙත් පියනෙන් වහලා අඩු ගින්දරේ විනාඩි 5ක් 10ක් වගේ කාලයක් මේක උයා ගන්නවා. මේ දැන් මම ඔයාට පෙන්නන්නේ විනාඩි 10කට විතර පස්සේ. ඉතින් මේ වෙලාවේදී මම ලිප ඕෆ් කරනවා. ඔන්න දැන් අපේ හතු තෙම්පරාදුව හරි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ හතු තෙම්පරාදුව. ඉතින් ඔයාලත් මේ විදිහට හතු තෙම්පරාදුවක් හදලා රස කොහොමද කියලා අපිට කියන්න. තවත් මේ වගේ කෑමක රෙසිපියක් අරගෙන මම ආයෙත් එන්නම්. ඔයාලට සුබ දවසක්.